हेलो नदीट या हम आय बॉन के लिए गाँव इधन या मैं अद तवा असन अलू वीडियो करवादे मस मंस अनुभव पवाद एवं पूज्य कोर लगाम सरनाधि स्वामी निवास विशी पूरी पेहदली गिरी करना हर यानी अपीएना ये वीडियो एतम मस मंस अनुभव पवाद वीडियो प्रतिपदावेदि मेक भाग्य तो हाँ से हर लसन पेहदली कला आंग इतने दी बुद्रजान से देश नकला खव दावत किसीम प्राणी को जीवित नति करंड अपट अवसर दी लने गोवितें करंड अवसर दुन्नटे सत्तुमरंड अवसर दुन्ने इन्द कृमिनाशक योदान खव दावत भाग्य तो हाँ से अवसर दुन्ने इतकोटे नंदी मित्र मस पूजा कर हम अभी फौसी देवी के लिए मस दन दुन्ना इतकोटे केने केने कथा होता मैं मस पूजा करना नेतंग अभी मस खानवा के लिए प्राणघाते अनुबल देना මම නොකනවා නම් මිනිස්සු කන් නැත්තම් මරන්නේ නැහැ කියන කතාවට යනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මේක මෙහෙම සඳහන් කළොත් මස් කෑවට වඩා පෞසිද්ධ වෙනවා එහෙම වුණොත් බත් කෑවහම. අපි ඒ කාරණාව හිතලා බැලුවොත් කුඹුර හාන කොටත් සත්තු මැරෙනවා. මඩ කරන කොටත් සත්තු මැරෙනවා. ඊට පස්සේ වීහිඳල හැත්තිනකොට කැට ගහනවා. ඊට පස්සේ විවිධ තෙල් වර්ග ගහනවා. පණුවන්ට, සමනල්ලුන්ට, ක්‍රීඩෑවන්ට, ගොයන් මැස්සන්ට මේ සේරම මරලානේ බත් ටික පිඟානට ආවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එක මාළුවෙක් මැරෙනකොට පිඟානට බත් දෙනකොට කෝටි ගාණක් මැරුණා. එක බත් ඇටයක් වෙනුවෙන් සත්තු 100 ගාණක් මැරිලා තියෙනවා. එළවලු කනකොට උදාහරණයක් ඇටියෙ ගෝවා කනකොට ගෝවා වල කොයිතරම් පණුව හැදෙනවද? නමුත් ගෝවා ගෙඩිය වෙළඳ පොළට එනකොට කෘමිනාශක වලින් නාව ලගියෙන්නේ. එතකොට මොනතරම් සත්තු ප්‍රමාණයක් මැරිලා දෙළවලු වෙවිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු දේශනාවේ හැටියට භාග්‍යතුන් වහන්සේ මේ එළවලු විපත් ගැන සඳහන් කරේ නැහැ. නමුත් ඒකෙන් අරගෙන බලහම මස් කෑවහම පෞසිද්ධ වෙනවා කියලා කියනවනම් එළවලු විපත් විකනකොට ඊට වඩා පෞසිද්ධ වෙනවා. ආන් ඒ වාගේ කරුණක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා නැති දෙයක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළාය කියලා යම් කෙනෙක් අර්ථ ගන්වනවනම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. බෞද්ධයෙක් යයි කියලා හිතාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටියක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැති දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්ස. අනුරුද්ධ මහරහතන් වහන්සේට රහත් වෙන්න කලින් දිවසක් ලැබුණා. උන්වහන්සේ පැම්පාණය කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි පැම්පාණය කරන්න බෑ. ඇයි කියලා ඇහුවා. සත්තු ඉන්නවා කිව්වා. ඊට පස්සේ දේශනා කළ අනුරුද්ධ පෙරාගන්න පෙරහංකඩයක් අරගෙන ස්වාමීනි පෙරුවා. පෙරාපු එකෙත් සත්තු ඉන්නවා. කොහොමද අනුරුද්ධ දැක්කේ? ස්වාමීනි දිවසින්. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අනුරුද්ධ දිවසින් බලන්න එපා. පෙරහංකඩෙන් පෙරලා පාණය කරන්න. එහෙමනම් මේ ලෝකේ අපි ඇහැට පේන්නේ නැති සත්තු ඕන තරම් මම හුස්ම ගන්නකොට පිට කරනකොට ජීවීන් දාස් ගණන් මැරෙනවා. ඒ තරම් ඇහැට පේන්නේ නැති සියුම් ජීවීන්ගෙන් පිරිච්ච සමාජයක් මේක. අපි දැන් නැති වුණාට අපි හුස්ම ගන්නකොට ලක්ෂ ගාණක් ඇතුල් වෙනවා. පිට වෙන්නේ ඊට අඩුවෙන් වැඩි පිරිසක් අපි ඇතුලේ ඇලෙනවා. එහෙනම් අපිට මේ ලෝකේ හුස්ම ගන්නවත් බැරුව යනවා. ආන් ඒකයි මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළේ අන්තගාමීව වෙන්න එපා. ඇහැට පේන්නේ නැත්තම් ජීවීන් තමයි